අයිබෝවන් විශ්වකර්ම YouTube නාලිකාව නරඹන ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක ජනතාවට විශේෂ ග්‍රහමාරුවක් පිළිබඳව තොරතුරු ලබා දෙන්න තමයි අපි අද මේ වැඩසටහන ඔබ හමුවේ ගෙනෙන්නේ. ඉතින් මේ වැඩසටහන ඉතාමත් සුවිශේෂී වැඩසටහනක් වෙයි. මොකද බොහෝ දෙනෙක් නැරඹීමට බලාපොරොත්තුෙන් ඉන්න තමන්ගේ ජීවිතය කුමන ආකාරයකට ක්‍රියාත්මක වෙයිද මේ ග්‍රහමාරුවෙන් පසුව, කුමන සංසිද්ධි දාමයන් තමන්ගේ ජීවිතයට උදා වේද කියන දේ බලාපොරොත්තුෙන් තමයි බොහෝ දෙනෙක් මේ වැඩසටහන අද දවසේදී නරඹන්නේ. ඉතින් මේ ග්‍රහයා ගැන කෙටි විස්තරයක් සඳහන් කරන්න. මේ ග්‍රහයා වීසා, පුනාවාස, පුවපුටුප කියන නැකත් තුනට අධිපතිත්වයක් දරන සුවිශේෂී ගුණයන්ගෙන් යුක්ත ග්‍රහයෙක්. ඒ වගේම මේ ග්‍රහයාගේ මහදසාවක් යම්කිසි ජන්මියෙක්ට ලැබුවොත් වසර 16ක් වැනි දීර්ඝ කාල සීමාවක් දක්වා ඒ මහදශාව ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ ග්‍රහයාගේ විශේෂම බලය ක්‍රියාත්මක වීම සිද්ධ වෙන්නේ නැගෙනහිර දිශාවට. එතකොට මේ ග්‍රහයා බෝ වෘක්ෂයට තමයි අධිපතිත්වය දරන්නේ. බෝ වෘක්ෂය තමයි මේ ග්‍රහයාගේ ග්‍රහ වෘක්ෂය බවට පත් වෙන්නේ. ඒ වගේම මේ ග්‍රහයා දිවා කාලයේදී තමයි තමන්ගේ බලය, පරාක්‍රමය වැඩිපුරම ක්‍රියාත්මක කර දීම සිද්ධ කරන්නේ. ඒ වගේම බුධ සහ සිකුරු කියන ග්‍රහයන් සමග බොහොම සතුරුතාවයකින් යුතු තමයි මේ ග්‍රහයා ක්‍රියාත්මක වෙන්නේ. විශේෂයෙන්ම මේ ග්‍රහයා සම්බන්ධව ලෙඩ රෝග ගැන කතා කරද්දී පිත, අක්මාව, පෙනහලු, කලවා, යටිපතුල් කියන ප්‍රදේශවලට, ශාරීරික අංගවලට විශේෂයෙන්ම ලෙඩ රෝගදායක තත්ත්වයන් උදා කරන ග්‍රහයෙක් විදිහටත් මේ ග්‍රහයා සලකන්න පුළුවන්. ඒ වගේම පංචභූතයන්ගෙන් ආකාශ ගුණය නියෝජනය කරන මේ ග්‍රහයා ඉතාමත් සුවිශේෂී ග්‍රහයෙක් විදිහට සලකන්න පුළුවන්. විශේෂයෙන්ම පරම ගුරුත්වය නියෝජනය කරන, ගුරුගේ ස්වභාවය, ගුරුවරයෙක්ගේ ස්වභාවය නිවේදනය කරන අද දවසේ කථානායකයා බවට පත් වෙන්නේ ගුරු. ඉතින් මේ ගුරු මාරුව හරියටම ක්‍රිස්තු වර්ෂ 2024 මැයි මාසෙ පළවෙනිදා දහවල් 1ට උදා වෙන ගුරු මාරුව ලග්නෙන් ලග්නයට, මේෂ ලග්නයේ සිට මීන ලග්නය දක්වා ලග්න 12න් උපන් ඔබ ලෝකෙ කොහේ හිටියත් ඔබට කුමන ආකාරයෙන් මේ ගුරු මාරුව තුලින් ඔබේ ජීවිතයේ කුමන පැතිකඩකට ගමන් කරයිද කියලා අපි දැන් වැඩසටහන ඉදිරියට ගෙන යමු. රාශි චක්‍රයේ පළවෙනි රාශිය පිළිබඳව අපි කතා කරමු. මේෂ රාශිය හෙවත් මේෂ ලග්නය පිළිබඳව. ඉතින් මේෂ ලග්නය ගැන කතා කරද්දී මේෂ ලග්නයෙන් උපන් ඔබ දන්නා ඔබගේ ලග්නාධිපති කවුරුන්ද කියලා. ලග්නාධිපති කුජ මේ අවස්ථාවේදී ඔබගේ දොළොස්සැන්නේ තමයි තැන්පත් වෙලා ඉන්නේ. එතකොට කුජට අයිති තව ස්ථානයක් තියෙනවා කේන්ද්‍රය අටවැන්න. ලග්නාධිපති මෙන් මටවැන්නාධිපති කුජ දොළොස්වැන්නේ තැන්පත් වීම අපි බලමු මුලින්ම කුමනාකාරී ප්‍රතිඵලයක්ද ඔබට ක්‍රියාත්මක කර දෙන්නේ කියලා. ලග්නය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම මනස පිළිබඳව කියවෙන සිද්ධාන්තය. ඒ වගේම කායික ශක්තිය, අනාගත දැක්ම, අනාගත කාල සීමාවේදී ඔබ ගන්න තීන්දු තීරණ, වර්තමානයේ හෙට දවස ඔබට කුමක්ද සිදුවන්නේ කියන දේ පිළිබඳව තමයි අපි ලග්නය පිළිබඳව කතා කරද්දී ලග්නයේ තොරතුරු ගැන ජන්මීන්ට ප්‍රකාශ කරන්නේ. ඒ වගේම අටවැන්නෙන් හදිසි අනතුරු පිළිබඳව කියවෙනවා, ආයුෂ පිළිබඳව කියවෙනවා. ඒ වගේම මිල මුදල් සම්බන්ධව ඇතිවන මතභේදාත්මක ගැටලු පිළිබඳව කියවෙනවා. ඉතින් මේ ලග්නාධිපති මෙන් මටවැන්නාධිපති කුජ ඔබගේ දොළොස්සැන්නේ මේ මොහොතේ ගමන් කිරීම තරමක් දුරට ඔබට විශේෂයෙන්ම මුදල් සම්බන්ධව කටයුතුවල නිරත වෙනවා නම් වඩාත් සැලකිලිමත් විය යුතු කාරණාවක් විදිහට පෙන්නුම් කරනවා. ඒ වගේම තමයි හදිසි අනතුරු වලට ලක් වෙන්න පුළුවන් කාල සීමාවක්, විශේෂම අවදානම් රැකියාවන් කරන ඔබ පරිස්සම් විය යුතුයි මේ ඉදිරි දවස් කීපය. මොකද කුජ කියලා කියන්නේ අග්නි තත්ත්වය නියෝජනය කරන සංකේතය. එතකොට මේ කුජ දොළොස්වැන්නේ පීඩාවට පත්වීම, විශේෂයෙන්ම මේ දොළොස්වැන්නේ රාහු සහ බුධත් සමගම යෝග වෙලා තැන්පත් වෙලා ඉන්නේ. මෙතනදී බුධ නීචත්වයෙන් තමයි දොළොස්වැන්නේ කටයුතු කිරීම සිද්ධ කරන්නේ. ඉතින් මේ අවස්ථාවේදී බුධගේ ක්‍රියාකාරීත්වයත් මේ කුජට හිමි වෙන නිසා ඔබ විශේෂයෙන්ම පරිසම් විය යුතු කාල සීමාවක් විදියට හඳුන්වා දෙනවා. විශේෂම නීතිමය ප්‍රශ්න, නීතිමය ගැටලු වලට ඔබ මුහුණ දීමට ලක් වෙන කාල සීමාවක්, නීතියේ පිළිසරණ පතනවා නම් මේ කාල සීමාවේදී ඔබට එතරම් හොඳ ප්‍රතිඵල ක්‍රියාත්මක නොවන ආකාරයකුත් පෙන්නුම් කරනවා. ඒ වගේම තමයි අපි බලමු මෙතනදී ගුරුගේ ස්වභාවය කොහොමද කියලා. එතකොට මේ ගුරු කියලා කියන්නේ ඔබගේ උප්පත්ති කේන්දරේ නමවැන්නාධිපති සහ දොළොස්වැන්නාධිපති. එතකොට මේ නමවැන්නාධිපති සහ දොළොස්වැන්නාධිපති ගුරු මේ අවස්ථාවේදී කුටුම්බස්ථානයේ තමයි ඔබගේ තැන්පත් වෙලා ඉන්නේ. ඉතින් නමවැන්නෙන් කියවෙනවා පෙර පින පිළිබඳව, පියා පිළිබඳව, පියාගෙන් ලැබෙන උරුමයන් පිළිබඳව, විදේශ ගමන් බිමන්, විදේශ රාජ්‍යන්වල ජීවත් වීම සම්බන්ධව, දොළොස්වැන්නෙන් හානිවීම, පාඩුවීම්, වැයවීම් සම්බන්ධව කටයුතු
ගැන කියවෙන. එතකොට මේ කුටුම්බස්ථානය තැන්පත්වීම තරමක් දුරට මේෂලග්න හිමියන්ට සුවිශේෂී ප්‍රතිඵල උදා නොකරන කාලයක් විදිහට පෙන්නුම් කරලා දෙන්න පුළුවන්. මොකද දෙවැන්න ඔබගේ කුටුම්බස්ථානය ලෙස කටයුතු කරත් දොළොස්වැන්න ඔබගේ වයස්ථානය වන නිසා ඔබගේ ලග්නාධිපතිගේ ස්වභාවයත් මේ දිනවල තරමක් දුරට වැයපාර්ශවය ඉදිරියට ගෙන යන ස්වභාවයක් පෙන්නුම් කරන නිසා මේෂ ලග්න හිමියන් පොදුවේ මේ කාල සීමාව ගුරුමාරුව සිද්ධ වුණත් ඉදිරි කාල සීමාව ඔබ ඉතාමත් පරිසං විය යුතු කාලයක් බවට පෙන්වා දෙන්න පුළුවන්. අපි දැන් රාශි චක්‍රයේ දෙවැනි රාශිය පිළිබඳව කතා කරමු. වෘෂභ රාශිය හෙවත් වෘෂභ ලග්නය. ඉතින් වෘෂභ ලග්නයෙන් උපන් ඔබ දන්නා ඔබගේ ලග්නාධිපතිගේ ස්වභාවය සහ ලග්නාධිපති කවුරුන්ද කියලා. ලග්නාධිපති සහ හයවැන්නාධිපති සිකුරු මේ දිනයන්වල ඔබගේ දොළොස්වැන්නේ තමයි ගෝචර ගමනින් ගමන් කරන්නේ. ඉතින් ලග්නයෙන් කියවෙනවා මනස පිළිබඳව, අනාගතය පිළිබඳව, මානසික ශක්තිය සහ අනාගතය දැකීමේ අවකාශය පිළිබඳව ලග්නය තුලින් කියවෙනවා. ඒ වගේම හයවැන්නෙන් සතුරු කරදර, සතුරු පීඩා සහ ලෙඩ රෝග සම්බන්ධව, නිදන්ගත රෝග සම්බන්ධව හයවැන්නෙන් කියවෙනවා. ඉතින් මේ ලග්නාධිපති සහ හයවැන්නාධිපති සිකුරු උච්ච බලයෙන් ක්‍රියාත්මක වෙන රවිත් සමග දොළොස්වැන්නේ තැන්පත් වෙලා හිටියට මේ අවස්ථාවේදී රවිගේ බලයත් එතනදී ශූන්‍යභාවයකට පත් වෙලා තිනවා. මොකද මරණකාරක ස්ථානයක රවි තැන්පත් වෙලා ඉන්නේ. ඒ වගේම සිකුරුගේ ස්වභාවයත් තරමක් දුරට දුර්වලතාවයකින් පසු වෙනවා දොළොස්වැන්න හා සම්බන්ධව කටයුතු කරද්දි. ඉතින් වෙන්දාට වැඩිය ඔබ සෞඛ්‍ය ගැන පරිස්සම් විය යුතුයි. සෞඛ්‍ය ප්‍රශ්න නිරන්තරයෙන්ම ඔබට ක්‍රියාත්මක වීමක් ඉදිරි දිනයන්වලදීත් පෙන්නුම් කරනවා. ඒ වගේම සතුරු කරදර, සතුරු පීඩා, සතුරන්ගෙන් පැමිණෙන්නා වූ අභියෝග බාධක වලින් ඔබ බොහෝ ප්‍රවේසම් විය යුතු කාල සීමාවක් විදිහට මේ කාල සීමාව හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි නිදන්ගත රෝග, විශේෂයෙන්ම මේ සිකුරුගේ ස්වභාවය, සිකුරු ජල ධාතුව නියෝජනය කරන තේජෝ ගුණයන්ගෙන් යුක්ත රවිත් සමගම තමයි මේ අවස්ථාවේදී තැම්පත් වෙලා ඉන්නේ. ඉතින් ආපෝ ගුණය සහ තේජෝ ගුණය සම්මිශ්‍රණය වීම තුලින් ඔබට විශේෂයෙන්ම ශරීරයේ වාපිත් සෙම් කියන තුන්දොස් තුලින් සෙමකෝප වීම හරහා යම් යම් කරදර බාධක පීඩාවල් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් උදරාබාධ, කොන්දේ ඇතිවන්නා වූ පීඩාවන් වලින් ඔබ කාලාන්තරයක් තිස්සේ රෝගී තත්ත්වයකට පත් වෙන්න පුළුවන් කාල සීමාවක් විදිහටත් මේ කාල සීමාව හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් අපි බලමු අද කථානායකයා කුමන ආකාරයෙන් ඔබට ප්‍රතිඵල ක්‍රියාත්මක කර දෙයිද කියලා. මෙතනදී ගුරු කියලා කියන්නේ ඔබගේ අටවැන්නාධිපති මෙන්ම එකොළොස්වැන්නාධිපති. අටවැන්නෙන් මූල්‍ය සම්බන්ධ, මූල්‍යමය ගැටලු සම්බන්ධව කියවෙනවා කේන්දරයේ ආයුෂ පිළිබඳව, හදිසි අනතුරු පිළිබඳව. එත් එක්කම එකොළොස්වැන්නෙන් කියවෙනවා යහළු මිත්‍රාදීන් පිළිබඳව, සියලු ලැබීම් පිළිබඳව. ඉතින් මේ ගුරු කෝටියක් දෝෂ මංග කරමින් ඔබගේ ලග්නයේ හිස මත තැන්පත් වීම ඔබට කායික සුවය, කියන්නේ ඔබ පහුගිය කාල සීමාවේදී නිදන්ගත රෝගවලින් කොච්චර පෙළුණත් ඔබට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ වෛද්‍යවරුන්ගේ සහාය ලැබෙන කාලයක් විදිහටත් හොඳ අනාවැකියක් ඔබට පළ කරන්න පුළුවන්. ඒ වගේම තමයි හොඳ යාළු මිත්‍රාදීන් ඔබගේ ජීවිතයට ලං වෙන, ඒ වගේම ආදායම් මාර්ග, හදිසි ධනලාභ පවා ඔබට ලැබෙන කාල සීමාවක් මෙන්ම අටවැන්න හා සම්බන්ධ මූල්‍යමය ප්‍රශ්නයක් තුලින් ඔබගේ ජීවිතය තරමක් දුරට පීඩාවට පත් වෙලා තිබුණා නම් ඒ මූල්‍යමය ප්‍රශ්නත් විසඳා ගැනීමට හැකියාවක් ලැබෙන කාල සීමාවක් විදිහට වෘෂභ ලග්න හිමියන්ට මේ කාල සීමාව හඳුන්වා දෙන්න පුළුවන්. අපි දැන් කතා කරමු තුන්වෙනි රාශිය පිළිබඳව, මිතුන රාශිය හෙවත් මිතුන ලග්නය පිළිබඳව. ඉතින් මිතුන් ලග්න හිමියනි, ඔබ දන්නවා ඔබගේ ලග්නාධිපති සහ ලග්නාධිපතිගේ කාර්යභාරය කුමක්ද කියන දේ. මෙතනදී ලග්නාධිපති බවට පත් වෙන බුධ මේ අවස්ථාවේදී ඔබගේ දහවැන්නේ තමයි තැන්පත් වෙලා ඉන්නේ. වගේම ලග්නාධිපතිට අයිති තවත් ස්ථානයක් තියෙන ඔබගේ ජන්මපත්‍රයේ හතරවැන්න. ඉතින් ලග්නයෙන් මනස පිළිබඳව අනාගත සැලසුම්, අනාගත කාර්යභාරයන් කෙසේ ඔබ තීරණය කරයිද කියන දේ විශේෂයෙන්ම කියවෙනවා. ඒ වගේම කායික ශක්තිය නිවේදනය කරනවා ලග්නය තුළින්. ඒ වගේම හතරවැන්නෙන් යාන වාහන, ගේ දොරීඩ කඩම්, ප්‍රත්‍යලාභයන්, මව ගැන කියවෙනවා, මවගේ සහෝදරියන් පිළිබඳව කියවෙනවා, තමන් උපන් දේශය, තමන්ගේ නිවස පිළිබඳව කියවෙනවා. ඉතින් ඒ ලග්නාධිපති මෙන්ම හතරවැන්නාධිපති බුද මේ අවස්ථාවේදී නීච භවනක තමයි වැඩවාසය කරන්නේ. නීච වෙලා තමයි මේ කාල සීමාව තුළදී ක්‍රියාත්මක වීම සිද්ධ වෙන්නේ. ඉතින් ඒ දහවැන්න ගුරුගේ රාශිය තුළදී බුද නීචත්වයට පැමිණීම, විශේෂයෙන් ඔබ මතක තබා ගන්න ඕනේ ඔබගේ මානසික ශක්තිය, කායික ශක්තිය පිරිහෙන කාල සීමාවක්. ඒ වගේම යාන වාහන, ගේදොර, ඉඩකඩම් සම්බන්ධව වැඩ කටයුතු කරද්දී ඔබ වෙන්දාට වැඩි අපහසුතාවයකට පත් වෙන කාල සීමාවක්. නව රථ වාහනයක් මිලදී ගැනීමේදී හෝ
නව නිවසක් මිලදී ගැනීමට හෝ ඉදිකිරීමට යෑමේදී ඔබ වෙනදාට වැඩිය පරිසම් විය යුතු කාල සීමාවක් විදිහට මේ කාල සීමාව හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම දහවැන්න හා සම්බන්ධව කටයුතු කිරීමේදී දහවැන්න අපි කර්මස්ථානයේ විදිහට සලකනවා. දහවැන්න කියලා කියන්නේ ඔබගේ ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම පෙන්නුම් කරන ස්ථානය. ඒ වගේම තමයි ඔබ කරන රැකී රක්ෂා වෙළහිළඳාම් ගැන විස්තර සපයන ස්ථානය. ඉතින් මේ දහවැන්නේ අදාළ කරුණු කාරණාවල් වලටත් විවිධාකාර බාධාවල් පැමිණෙන කාල සීමාවක්. වෙනදාට වැඩිය ඔබ උද්‍යෝගයෙන් යුතු ඔබගේ රැකියාව හෝ වේවා ව්‍යාපාර හෝ වේවා සැලසුම් කරගත යුතුයි. එහෙම නැති වුණොත් එහෙම ඔබට විවිධාකාර පාඩු ගොඩ නැගෙන කාල සීමාවක් විදියටත් ඔබගේ කීර්ති නාමයට ඔබගේ සන්නාමයට යම් ආකාරයකට පළුදු වීමක් සිදුවන කාල සීමාවක් විදියටත් මේ කාල සීමාව හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් අපි ගුරු ගැන කතා කරමු. ගුරු කියලා කියන්නේ ඇත්තටම ඔබගේ බාධක ස්ථානාධිපතියා, හෙවත් හත්වැන්නාධිපති සහ දහවැන්නාධිපති. මේ ගුරු ඔබගේ දොළොස්වැන්නට පැමිණීම මිතුන ලග්න හිමියන්ට එතරම් සුභවාදී ප්‍රතිඵල ක්‍රියාත්මක නොවන කාල සීමාවක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. හත්වැන්නෙන් කියවෙනවා විවාහ ජීවිතය පිළිබඳව, හවුල්කරුවන් සහ හවුල්කරුවන් සමග ඇති කරගන්නා වූ ගිවිසුම් පිළිබඳව, නැවත වාරයක් දහවැන්නේ රැකී රක්ෂා වෙළහිළඳාම් කටයුතු ගැන කියවෙනවා. ඉතින් මේ දොළොස්වැන්නට පැමිණිච්ච ගුරු විවිධාකාර බාධාවල්, පීඩාවල්, මතුවන ක්‍රියාදාමයන් ඇති කිරීමට හේතුවක් බවට පත් කරනවා. විශේෂයෙන්ම බාධක ස්ථානාධිපතියාගේ ප්‍රධානම කාර්යභාරය තමයි ශරීරයට විවිධ ලෙඩ රෝග ඇති කිරීම. ඉතින් ඒ හින්දා ඔබ විශේෂයෙන්ම පරිස්සම් කර විය යුතුයි මුත්‍රා සම්බන්ධ ලෙඩ රෝගවලින්. ඒ වගේම මුත්‍රා ආසාදන වැනි තත්ත්වයන්ගෙන් විශේෂයෙන් මම මේ වැඩසටහන ආරම්භයේදී කිව්වා පෙනහලු, ඒ වගේම ශරීරයේ මේදය වැනි තත්ත්වයන් බහුලව ඇති කරන ප්‍රශ්න ඇති කරන ග්‍රහයක් විදිහට මේ ගුරු. ඒ හින්දා එවැනි තත්ත්වයන්ගෙනුත් ඔබ විශේෂයෙන්ම පරිස්සම් විය යුතුයි. දැන් අපි කතා කරමු කටක ලග්නය පිළිබඳව, කටක රාශිය. ඉතින් මේ කටක ලග්නයෙන් උපන් ඔබ දන්නවා ඔබගේ ලග්නාධිපති කවුරුන්ද කියලා. අද දවසේදී එවත් මැයි මාස පළවෙනිදා දින ලග්නාධිපති ගෝචර ගමනින් ඔබගේ හත්වැන්නේ ගමන් කරන කාල සීමාවක් තමයි අද දවසේදී උදා වෙලා තියෙන්නේ. ඉතින් ලග්නාධිපතිගේ ස්වභාවය ගැන කතා කරද්දී විශේෂයෙන්ම කටක ලග්නය කියලා කියන්නේ ඉතාමත් සුවිශේෂී ලග්නයක්. මොකද ග්‍රහලොව උපග්‍රහයා විදියට, අපගේ උපග්‍රහයා විදියට සලකන චන්ද්‍රයා නිවේදනය කරන ලග්නය විදියට මේ ලග්නය හඳුන්වා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම මනස පිළිබඳව කියවෙන, ඒත් එක්කම ගුරුත්වාකර්ෂණයට ලොකු දායකත්වයක් ලබා දෙන, තමන්ගේ මානසික සිතුවිලි වර්ධනය කිරීමට දායකත්වයක් ලබා දෙන, ශරීරයේ ජල තත්ත්වය විශාල ප්‍රමාණයක් පාලනය කරන ස්වභාවයේ විදිහට අපි මේ චන්ද්‍රයාව හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් චන්ද්‍රයා ඔබගේ හත්වැන්නට පැමිණීම විශේෂයෙන්ම හවුලේ කරන දේවල් වර්ධනය කර ගැනීමට අද දවසේ ඔබට හැකියාවක් ලැබෙනවා. විනෝදාස්වාද කටයුතු වලට ඔබට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම තමයි ඔබත් සමග එකට වැඩ කටයුතු කරන පිරිස සමග සාමූහික ගිවිසුමකට හෝ ඉදිරි සැලැස්මක් සාර්ථක කර ගැනීමේ අඩිතාලම යෙදිය හැකි සුභම දවස විදිහට අද දවසේ ඔබට හඳුන්වා දෙන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු ගුරු පිළිබඳව. ගුරු කියලා කියන්නේ ඔබගේ ලග්නයට කාරක ග්‍රහයා, ලග්නේ උච්ච වෙන ග්‍රහයා. ඉතින් මේ හයවැන්නාධිපති සහ නවවැන්නාධිපති ගුරු මේ අවස්ථාවේදී ඔබගේ 11 වැන්නේ තමයි ගෝචර ගමනින් අද දවසේදී ආරම්භය අරගෙන තියෙන්නේ. ඉතින් මේ ගුරුගේ ස්වභාවය ගැන කතා කරද්දී විශේෂයෙන්ම හයවැන්න කියලා කියන්නේ සත්‍රු ස්ථානය, රෝගස්ථානය, සතුරු කරදර, සතුරු පීඩාවල්, ලෙඩ රෝග වැනි තත්ත්වයන් ඔබට පහුගිය කාල සීමාවේදී ඔබ අසරණතාවයකට පත් කරා නම් ඒ සියලුම දෝෂ භංගවන කාලයක් විදිහට මේ කාල සීමාව හඳුන්වා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම සතුරු කරදර, සතුරු පීඩාවල් නිසා ඔබ ගම රට පවා අත්හැරලා ගිය පුද්ගලයෙක් නම් නැවත වාරයක් ඔබගේ අයිතිය දිනා ගැනීමේ හැකියාවක් අද දවසින් පස්සේ ඔබට ක්‍රියාත්මක වෙන බවක් පෙන්වුම් කරනවා. ඒ වගේම නමවැන්න කියලා කියන්නේ පෙරපින, ආගමානුකූල බව, පියා පියාගෙන් ලැබෙනා උරුමයන්, පාරම්පරික දායාද, ඒ වගේම විදේශ සංචාර සහ විදේශ ගමන් බිමන් පිළිබඳව කියවෙන ස්ථානයේ විදිහට අපි නමවැන්න සලකනවා. ඉතින් ඒ කියන කටයුතුත් ඔබගේ සාර්ථක වන බවක් අද දවසේදී මේ සිදුවෙච්ච ගුරුමාරුව හරහා පෙන්වුම් කරනවා. ඒ වගේම අයස්ථානයට පැමිණිච්ච ගුරු ඔබට විවිධාකාර ආදායම් මාර්ග ක්‍රියාත්මක කර දෙන්න බොහෝ රුකුලක් වෙන බවටත් කටක ලග්න හිමියන්ට පෙන්වා දෙන්න පුළුවන්. අපි දැන් සිංහ ලග්නය ගැන කතා කරමු. සිංහ රාශිය පිළිබඳව, ඉතින් සිංහ ලග්නය ගැන කතා කරද්දී සිංහ ලග්නය කියලා කියන්නත් ඉතාමත් විශේෂ ලග්නයක්. මොකද කහකුල ඇලදොල සතාසි උපාවට ප්‍රාණී ජීවය
ශක්තිය ලබා දෙන රවි නියෝජනය කරන එකම ලග්නය විදිහට සිංහ ලග්නය හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් සිංහ ලග්නයේ ස්වභාවය තමයි ඉදිරිතරභාවය, මමත්වය, කාය ශූරත්වය වැනි දේවල්. ඉතින් මේ ලග්නාධිපතිගේ ස්වභාවය අපි බලමු කොහොමද මේ දිනවල ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඔබගේ ලග්නාධිපති මේ අවස්ථාවේදී නම වෙන්නේ උච්චතාවයකින් යුතුව ක්‍රියාත්මක වීමක් තමයි සිදුවලා තියෙන්නේ. හරියටම සිංහල අලුත් අවුරුද්ද උදා වීමත් සමග ඉදිරි මාසයක් දක්වාම ඔබගේ ලග්නාධිපති උච්චතාවයෙන් තමයි ක්‍රියාත්මක වීම සිද්ධ වෙන්නේ. ඉතින් ලග්නය කියලා කියන්නේ මනස, කායික ශක්තිය, අනාගත දැක්ම, අනාගතයේදී ඔබ කරන කටයුතු පිළිබඳව ඔබට තිබෙනා උත්සාහය පිළිබඳව කියවෙන ප්‍රධානතම සාධකයේ විදිහට ලග්නය හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් නම වෙන්නේ කියවෙනවා තමන්ගේ පෙරපින පිළිබඳව, පුණ්‍යස්ථානයන් පිළිබඳව කියවෙනවා, පියාගෙන් ලැබෙන උරුමයන්, දායාදයන් සහ පියාගෙන් ලැබෙන ඔබට දක්ෂතාවයන්, හැකියාවන් පිළිබඳවත්, ජන්මයෙන්ම ලැබෙන හැකියාවන් පිළිබඳවත් නම වෙන්න හරහා කියවෙනවා. ඒ වගේම දේශ විදේශ සංචාර පිළිබඳවත්, විදේශිකයන් සමග ඔබ කරන ගනුදෙනු පිළිබඳවත් නම වෙන්නේ කියවෙනවා. ඒ වගේම වැඩිදුර අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය පිළිබඳවත් කියවෙනවා. ඉතින් සිංහ ලග්න හිමියන්ට මේ උදා වෙලා තියෙන හොඳම කාල සීමාවක්, තමන්ගේ පියාටත් ඉතාමත් හොඳයි මේ කාල සීමාවේදී කරන කියන සෑම කටයුතු වලටම ආශිර්වාදයේ ලැබෙන කාලයක්, වැඩි වැඩියෙන් විදේශ ගමන් වලට අවස්ථාවන් උදා වෙන කාලයක්. ඒ වගේම වැඩිදුර අධ්‍යාපන, උසස් අධ්‍යාපනය බලාපොරොත්තුෙන් ඉන්න ශිෂ්‍යයන්ටත් වැඩිහිටියන්ටත් මේ කාල සීමාව තමන්ගේ පරමාර්ථයන් සාර්ථක කර ගැනීමට හැකියාවක් ලැබෙන කාල සීමාවක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් අපි අද කතා කරමු ගුරු පිළිබඳව. ගුරු කියලා කියන්නේ ඔබගේ පස්වැන්නාධිපති මෙන්ම අටවැන්නාධිපති, පස්වැන්නෙන් කියවෙන අහඹුලාභයන් පිළිබඳව. ඒත් එක්කම මෙතන අපි පස්වැන්න පුත්‍රස්ථානයේ විදිහට සලකනවා, දරුවන් ගැන කියවෙන ස්ථානයේ විදිහට සලකනවා. ඒ වගේම ගුරුටත් අපි පුත්‍රකාරක ග්‍රහයා විදිහට ජ්‍යොතිෂයේ හරි ලස්සන නමක් සඳහන් කරලා දීලා තිනවා. ඉතින් මේ අහඹුලාභයන් සහ ඒ කියන කටයුතු සාර්ථක වන කාල සීමාවක් විදිහට රවි ලග්න හිමියන්ට සඳහන් කරලා දෙන්න පුළුවන්, සිංහ ලග්න හිමියන්ට සඳහන් කරලා දෙන්න පුළුවන්. ඉතින් දරුවන් අපේක්ෂාවෙන් ඉන්න දෙමව්පියන්ට ඉතාමත් සුදුසු කාලයක් විදිහටත් මේ කාල සීමාව හඳුන්වා දෙන්න පුළුවන්. එතකොට මේ රවි ඔබගේ නමවැන්නේ තැන්පත් වෙලා ඉන්නා වගේම ගුරු ඔබගේ දහවැන්නට තමයි ගෝචර ගමනින් පැමිණලා තියෙන්නේ. ඉතින් අටවැන්නෙන් මූල්‍යමය ප්‍රශ්න, මූල්‍යමය ගැටලු निराकरणीय කර ගැනීමට අවකාශය ගොඩනැගෙන කාල සීමාවක් විදිහටත් ඔබට මේ කාල සීමාව හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් සිංහ ලග්න හිමියනි, ඔබට මේ කාලය ඔබගේ ලග්නාධිපතිත් බලවත් වෙලා ඉන්න කාලයක් විදිහටත්, ඒ වගේම අද දවසේ කතා කරන ගුරු බලවත් වෙලා ඉන්න කාල සීමාවක් විදිහටත් හඳුන්වා දෙන්න පුළුවන්. අපි දැන් බලමු කන්‍යා ලග්නය පිළිබඳව. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ මේ දිනවල ඔබ කුමන ආකාරයකට ක්‍රියාත්මක කරනවද, ඔබගේ ජීවිත කතාව කියන දේ අපි බලමු මෙතනින්ද. ඉතින් කන්‍යා ලග්න හිමියනි, ඔබ දන්නා ඔබගේ ලග්නාධිපති කවුරුන්ද කියලා. ලග්නාධිපති සහ දහවැන්නාධිපති බුධ මේ දිනවල තරමක් දුරට පීඩාවට පත් වෙලා තමයි ඔබගේ හත්ැන්නේ තැම්පත් වෙලා ඉන්නේ. ඉතින් මේ බාධක ස්ථානයේ බුධ තැම්පත් වීම ඔබට එතරම් හොඳ කාලයක් විදිහට සලකන්න බෑ. මේ ගෙවන්නා වූ කාල සීමාව, මානසික පීඩනය වැඩිවන්නා වූ කාල සීමාවක්, ඒ වගේම කායික ශක්තිය දුර්වල වන්නා වූ කාල සීමාවක්, විශේෂයෙන්ම ඔබ කරන කියන සෑම වැඩ කටයුත්තකටම බොහෝ බාධාවල් පැමිණෙන කාල සීමාවක් විදිහට මේ කාල සීමාව හඳුන්වා දෙන්න පුළුවන්. මොකද හත්ැන්න කියලා කියන්නේ ඔබගේ විශේෂයෙන්ම බාධක ස්ථානය. ඉතින් බාධක ස්ථානයේ ස්වභාවය තමයි ලෙඩ රෝග සහ ඒ ආසාදන තත්ත්වයන් වලට ඔබ ලක් කිරීම. ඉතින් මේ දිනවල ඔබට විවිධාකාර ප්‍රශ්න ගැටලු මතුවන්නා වූ කාලයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම දහවැන්නට අදාළ තොරතුරු ගැන කතා කරද්දී දහවැන්න කර්මස්ථානයේ විදිහට අපි සලකනවා. ඔබ කරන කියන රැකී රක්ෂා, තනතුරු, තානාන්තර ආදී දේවල් වලටත් බොහෝ බාධාවල් පැමිණෙන කාලයක් විදිහටත් මේ කාල සීමාව හඳුන්වා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ රැකියාව පරිස්සම් කරගත යුතු කාලයක් විදිහට ඔබට උපදේශයක් දෙන්නම්. එහෙම නැති වුණොත් එහෙම ඔබ කරන රැකියාවත් ඔබට අහිමි වීමේ සම්භාවිතාවක් මේ කාල සීමාව තුළදී පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම ඔබගේ කීර්ති නාමයට, ඔබගේ සන්නාමයට විවිධාකාර බාධාවල්, චෝදනාවල් මතුවන්නා වූ කාලයක් විදිහටත් මේ කාල සීමාව කන්‍යා ලග්න හිමියන්ට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. හත්ැන්න ගැන සලකද්දී හත්ැන්න විවාහ ජීවිතය ලෙස සලකනවා. ඒ වගේම හවුල් ව්‍යාපාර, හවුලේ කටයුතු පිළිබඳව සලකනවා. ඉතින් නිවසේ කටයුතු වලටත් විවිධ බාධාවල් පැමිණෙන කාලයක්. ඒ වගේම ඔබ විවාහක කෙනෙක් නම් ඔබගේ විවාහක
කාලාත්‍රයා සමග විවිධාකාර මත ගැටුම් මත බේධාත්මක සිදුවීම් හරහා පවුල දෙදරා යෑමේ සම්භාවිතාවයකුත් මේ කාල සීමාවේදී කන්‍යා ලග්න හිමියන්ගේ ග්‍රහ ගෝචරය සහ ලග්නාධිපතිගේ ස්වභාවය අනුව පෙන්නුම් කරලා දෙන්න පුළුවන්. ඉතින් මෙතනදී ගුරු ගැන කතා කරද්දී ගුරු කියලා කියන්නේ ඔබගේ හත්වැන්නාධිපති සහ හතරවැන්නාධිපති. හත්වැන්නාධිපති සහ හතරවැන්නාධිපති ගුරු මේ අවස්ථාවේදී නම වෙන්නේ තැන්පත් වෙලා තියෙන්නේ. ඉතින් මම අර මුලින්ම සඳහන් කරපු ප්‍රශ්නවලින් මිදීමට ගුරු ඔබට යම් තාක් දුරකට සහයෝගයක් ලබා දෙනවා. බාධක ස්ථානාධිපතියාගේ ස්වභාවය ඔබ වරදියට හිතන්න එපා. බාධක ස්ථානාධිපතියාගේ ප්‍රධානම ස්වභාවය තමයි ශරීරයට ලෙඩ රෝග ගෙනදීම. ඉතින් මෙතනදී විශේෂයෙන්ම හතරවැන්න හා සම්බන්ධ, මොකද ගුරුගේ தත්ත්වය ඇවිල්ලා ආකාශ தත්ත්වය මම වැඩසටහන ආරම්භයේදීම කිව්වා. මේ ග්‍රහයෝ නම දෙනාම අපි පංචභූත ද්‍රව්‍යයන් වලට බෙදීමකට ලක් කරනවා. පට ව්‍යාපෝ තේජෝ වායෝ ආකාශ කියන ගුණයන් පහට. ඉතින් මේ ගුරුගේ ස්වභාවය ආකාශ ගුණය පැතිරවීමේ ගුණය හතරවැන්න හා සමාන දේවල් සම්බන්ධ දේවල් යාන වාහන ගේ දුරීට කඩන් සම්බන්ධ දේවල් වලට ඔබට ලාභ ගෙන දෙන කාලයක් බවට මේ කාල සීමාපත් වෙනවා. ඒත් එක්කම මම අර මුලින්ම සඳහන් කරපු පවුල තුර යම් යම් ප්‍රශ්න මත බේදාත්මක සිදුවීම් කොතෙක් දුරට සිදුවුවත් ඒ සිදුවීම් निराකරණය කර ගැනීමට ඔබට අවස්ථාවක්ද හිමි වෙන කාලයක් විදිහටත් මේ කාල සීමාව හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් ඔබ වෙනදාට වැඩිය ආගම දහමට නැඹුරුවක් දක්වන කාල සීමාවක් ඔබගේ ප්‍රශ්න විසඳා ගැනීමට ඔබ පන්සල මතක් කළා ඔබ කුමන ආගමක පුද්ගලයෙක් වුණත් ඒ ආගමික ස්ථානයන් වලට ගිහිල්ලා පිහිට පිළිසන්න රැකවරණය ඉල්ලන කාල සීමාවක් විදිහටත් මේ කාල සීමාව හඳුන්වා දෙන්න පුළුවන්. අපි දැන් කතා කරමු තුලා ලග්නය තුලා රාශිය පිළිබඳව. ඉතින් තුලා ලග්නයෙන් උපන්න ඔබගේ ලග්නාධිපති සහ අටවැන්නාධිපති සිකුරු මේ අවස්ථාවේදී හත්වැන්නේ තැන්පත් වෙලා ඉන්න. ලග්නයෙන් මනස පිළිබඳව ආත්ම විශ්වාසය පිළිබඳව කායික ශක්තිය සහ අනාගත සැලසුම් පිළිබඳව පැහැදිලි ලෙසම පෙන්නුම් කරනවා. ඒ වගේම අටවැන්නෙන් ආයුෂ පිළිබඳව හදිසි අනතුරු පිළිබඳව ගණාය ගනුදෙනු හා සම්බන්ධව ඔබ අපහසුතාවයකට පත්වීම සම්බන්ධව කියවෙනවා. ඉතින් මේ ලග්නාධිපති හත්වැන්නට පැමිණීම ඔබට ඉතාමත් හොඳ කාල සීමාවක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. විශේෂයෙන් ඔබගේ කායික ශක්තිය මානසික ශක්තිය වර්ධනය වෙන කාලයක් විදිහටත් මේ කාල සීමාව හඳුන්වා දෙන්න පුළුවන්. මොකද ලග්නාධිපති පැමිණියේ සිකුරුගේම ගෙදරට අද දිනේදී. ඉතින් මේ අවස්ථාවේදී ඔබ කරන හවුල් කටයුතු හවුල් ගනුදෙනු සහ ඒ සම්බන්ධව දේවල් වලට සුබ දවසක් විදිහට අද දවස පත් කරනවා. ඒ වගේම ඉදිරි කාල සීමාවේදී හවුල් කරුවන් හවුල් ව්‍යාපාර හා සම්බන්ධව ඔබට බොහෝ වාසිදායක සිදුවීම් උදා වෙන කාලයක් විදිහටත් මේ කාල සීමාව හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම ණය සම්බන්ධව ඔබ පීඩණයකට ලක් වෙලා හිටියනම් යම්කිසි මූල්‍ය ආයතනයකින් හෝ යම්කිසි පුද්ගලයෙක්ගෙන් ගත්තු මුදලක් ඔබට ගෙවා ගැනීමට ගෙවා දැමීමට අවස්ථාවක් නොලැබ තිබුණා නම් විශේෂයෙන් වදුන්න මුදලක් හෝ වේවා ඔබට යම්කිසි පාර්ශ්වයක් දුන්න මුදලක් හෝ වේවා ගෙවා ගැනීමට හෝ ගෙවා දැමීමට ඔබට නොහැකියාවක් තිබුණා නම් ඒ සියලුම ප්‍රශ්න මතභේද දුරු වෙලා ඔබට සතුටින් කාලය ගත කිරීමට හැකියාවක් උදා වෙන කාල සීමාවක් විදිහටත් මේ කාල සීමාව හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් අපි මෙතනදී ගුරු ගැන කතා කරමු. ගුරු කියලා කියන්නේ ඔබගේ වික්‍රම ස්ථානාධිපති හෙවත් තුන්වැන්නාධිපති. උත්සාහය වීරිය වර්ධනය අලුත් දෙයකට මුල පිරීම සහ තමන්ගේ බාල සහෝදරයන් පිළිබඳව තොරතුරු ප්‍රකාශ කරන ස්ථානයේ අධිපතියා බවට ගුරුපත් වෙනවා. ඒ වගේම හයවැන්නේ සතුරු කරදර සතුරු පීඩාවල් සහ සතුරුන්ගෙන් පැමිණෙනා වූ බාධාවල් අභියෝග ගැන කියවෙන ස්ථානයේ අධිපතියා බවටද ගුරුපත් වෙනවා. ඉතින් මේ තුන්වැන්නාධිපති සහ හයවැන්නාධිපති ගුරු මේ අවස්ථාවේදී අටවැන්නේ තැන්පත් වෙලා ඉන්නේ. අටවැන්න කියලා කියන්නේ තරමක් දුරට සුබතායි ස්ථානයක් නොවන විදිහටත් සලකුණු පෙන්නුම් කරලා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබගේ සතුරුන්ගේ බලය මේ අවස්ථාවේදී වැඩි වෙන කාල සීමාවක් විදිහටත් හඳුන්වා දෙන්න පුළුවන්. ලෙඩ රෝග වර්ධනය වීමේ කාල සීමාවක් විදිහටත් මේ කාල සීමාව හඳුන්වා දෙන්න පුළුවන්. තමන්ගේ සහෝදරයන් හා සමාන බාල සහෝදරයන් හෝ වේවා සහෝදරයන් හා සමාන පුද්ගලයන් සමග විවිධ මතභේද ගැටලු ඇතිකර ගැනීමේ කාල සීමාවක් විදිහටත් මේ කාල සීමාව හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා සතුරු කරදර සතුරු පීඩාවල් වලින් ඔබ විශේෂයෙන්ම පරිසම් විය යුතුයි. විශේෂයෙන් මම අර මුලින්ම සඳහන් කරා ඔබ හවුලේ යම්කිසි ගනුදෙනුවක් හවුල් ව්‍යාපාරයක් හවුල සමග යම් කටයුත්තක් කරනකොට ඔබ පුළුවන් තරම් සහෝදරයන්ව සම්බන්ධ නොකරගෙන ඒ වැඩ කටයුත්ත සිද්ධ කරන්න. මොකද එහෙම වුණොත් එහෙම වෙන්නේ ඔබට ඔබගේ තිබෙනා වූ සහෝදරත්වයත් එතනදී විඳ වැටීමකට ලක්වීමක් සිදු වෙනවා. අපි දැන් කතා කරමු වෘශ්චික ලග්නය පිළිබඳව.
වෘෂ්ටික ලග්නය පිළිබඳව කතා කරද්දි මම හැම වැඩ සටහනකදීම කිව්වා වෘෂ්ටික ලග්නයට අධිපතියන් දෙදෙනෙකු ඉන්නවා කියලා. එතකොට මේ අධිපතියන් දෙදෙනා ගැන කතා කරද්දි ප්‍රධාන අධිපතියා කුජ, ලග්නාධිපති සහ හයවැන්නාධිපති කුජ මේ අවස්ථාවේදී ඔබගේ පස්සැන්නේ පුත්‍රස්ථානයේ තැන්පත් වෙලා ඉන්නේ. ඒ වගේම සමාධිපති කේතු ඔබගේ අයස්ථානයේ 11 තැන්පත් වෙලා තියෙන්නේ. ඉතින් අපි බලමු ලග්නාධිපතිගේ සහ හයවැන්නාධිපතිගේ ස්වභාවය, සමාධිපතිගේ ස්වභාවය ඔබට කුමන ප්‍රතිඵලයක් උදා කරයිද කියලා. ඉතින් ලග්නෙන් කියවෙන මනස, කායික ශක්තිය, මානසික ශක්තිය සහ ඉදිරි දැක්ම පිළිබඳව කියවෙන ස්ථානය සහ හයවැන්නෙන් කියවෙන ලෙඩ රෝග, සතුරු කරදර, සතුරු පීඩා, සතුරුන්ගෙන් පැමිණෙනා වූ බාධක සම්බන්ධව කියවෙන ස්ථානයේ අධිපතියා ඔබගේ ලග්නාධිපති පස්වැන්නේ උපචේ ස්ථානයක බලවත් තැන්පත් වෙලා ඉන්න කාලයක් විදිහට මේ කාල සීමාව හඳුන්වා දෙන්න පුළුවන්. වෘශ්චික ලග්න හිමියන්ට පෞගිය කාල සීමාව පුරාවටම විවිධ කරදර, බාධක, කම්කටොළු පැන නැගුණත් මේ කාල සීමාවේදී තමන්ගේ අරමුණු, අභිලාෂයන් සාර්ථක කර ගැනීමට, ඒ හරහා ඔබගේ ජීවිතය ජයග්‍රහණය කර ගැනීමට අවස්ථාවක් ගොඩනැගෙනවා කියන දේත් පැහැදිලි ලෙසම හඳුන්වා දෙන්න පුළුවන්. නමුත් ඔබ විශේෂයෙන් මතක තබා ගත යුතුයි බුධ කියලා කියන්නේ බුද්ධියට කාරක ග්‍රහය, ඒ වගේම මුදල් වලට කාරක ග්‍රහය විදිහට සලකනවා ජ්‍යොතිෂ සිද්ධාන්තයන් තුලදී. ඒ බුධ ඔබගේ ලග්නාධිපති සමග නීච වෙලා ඉන්න එක තරමක් දුරට මූල්‍යමය ශේස්ත්‍රයට, මූල්‍යමය ගනුදෙනු වලට ඔබට ඉතාමත් සුදුසු නැති කාලයක්. ඔබ වෙන්දාට වැඩිය කල්පනාකාරීව වැඩ කටයුතු සිදු කළ යුතු කාලයක් විදිහටත් හඳුන්වා දෙන්න පුළුවන්. විශේෂයෙන් බුද්ධිය වෙහෙසලා කටයුතු කරන ඔබට, ඒ වගේම මේ පරිගණක ශේස්ත්‍රය, බැංකුකරණය, මූල්‍යමය ශේස්ත්‍රය ආදී රැකියාවන් කරන ඔබටත් තරමක් දුරට පරිස්සම් විය යුතු කාල සීමාවක් විදිහටත් මේ කාල සීමාව හඳුන්වා දෙන්න පුළුවන්. අපි ඊළඟට කතා කරමු ගුරු පිළිබඳව. ගුරු කියලා කියන්නේ ඔබගේ දෙවැන්නාධිපති මෙන්ම පස්වැන්නාධිපති. ඉතින් දෙවැන්න කියලා කියන්නේ කුටුම්බස්ථානේ, විවාහයෙන් පසු ජීවිතය පිළිබඳව කියවෙන ස්ථානය, මුදල් ගබඩාව පිළිබඳව කියවෙන ස්ථානය, ඒ වගේම පස්වැන්න දරුවන් සමග කටයුතු කිරීම, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, දරුවන් බලාපොරොත්තුවෙන් පෙළෙන දෙමව්පියන්ට ගැන තොරතුරු හෙළිවෙන ස්ථානය, ඒ වගේම අනාගත සැලසුම් තුලින් අහඹු ලාභයන් ලැබෙන ස්ථානයේ විදිහටත් පස්වැන්න සලකන්න පුළුවන්. ඉතින් මේ දෙවැන්නාධිපති මෙන්ම පස්වැන්නාධිපති ගුරු ඔබගේ හත්වැන්නට පැමිණලා තියෙන්නේ. ඉතින් වෘශ්චික ලග්න හිමියන්ට මම වැඩසටහන ආරම්භයේදීත් කිව්වා, මේ මාතෘකාව කතා කරනකොටම කිව්වා ඔබට ඉතාමත් සුභ කාලයක් විදිහට මේ කාල සීමාව හඳුන්වා දෙන්න පුළුවන්. විශේෂයෙන් ඔබ ලබන ආදායම් ඔබට අනාගත සැලසුම් උදෙසා, ඔබගේ අනාගතයේ උදෙසා ඉතුරු කර ගැනීමට හැකියාවක් ලැබෙන කාල සීමාවක් විදිහටත් මේ කාල සීමාව හඳුන්වා දෙන්න පුළුවන්. හවුල්කරුවන් සමග හවුල් ගනුදෙනු සාර්ථක කර ගැනීමට අවකාශයක් ගොඩනැගෙන කාල සීමාවක් විදිහටත් හඳුන්වා දෙන්න පුළුවන්. විවාහයක් බලාපොරොත්තුවෙන්, විවාහයක් අපේක්ෂාවෙන් සිටින වෘශ්චික ලග්න හිමියන්ට හොඳ විවාහ යෝජනාවක් සහ ඒ විවාහ යෝජනාව ස්ථීර වීමකුත් මේ කාල සීමාවේදී සිදුවන බවටත් ඔබට මේ අවස්ථාවේදී පෙන්නුම් කරලා දෙන්න පුළුවන්. අපි දැන් කතා කරමු අද කතානායකයාගේ ප්‍රධාන ලග්නය පිළිබඳව, ධනු ලග්නය පිළිබඳව. ඉතින් ඔබ දන්නා ලග්නාධිපති ගුරු මේ අවස්ථාවේදී ඔබගේ කීවෙනි භාවයටද පැමිණලා තියෙන්නේ කියලා. විශේෂයෙන්ම මේ ගුරුටයි තිස්ථානයක් තව ඔබගේ ජන්මපත්‍රයේ සටහන්ලා තිනවා, ඒ හතරවැන්න. ඉතින් ලග්නාධිපති සහ හතරවැන්නාධිපති ගුරු මේ අවස්ථාවේදී ඔබගේ ශත්‍රු ස්ථානයට තමයි අද දවසේදී මේ ග්‍රහ මාරුව තුලින් පැමිණලා තියෙන්නේ. ඉතින් අපි බලමු කුම්මන ආකාරයේ ප්‍රතිඵලයක්ද ධනු ලග්න හිමියන්ට අත්විඳින්න සිද්ධ වෙන්නේ ඉදිරි කාල සීමාව ඊළඟ ගුරු මාරුව දක්වා ඔබට කිනම් ප්‍රතිඵලයක් ක්‍රියාත්මක වෙයිද කියලා අපි බලමු. ලග්නෙන් කියවෙනවා මනස පිළිබඳව, අනාගත සැලසුම් පිළිබඳව, කායික ශක්තිය පිළිබඳව සහ අධ්‍යාත්මික සිතුවිලි පිළිබඳව ලග්නයෙන් කියවෙනවා. ඒ වගේම හතරවැන්නෙන් කියවෙනවා යාන වාහන, ගේදොර, ඉඩකඩම්, ප්‍රත්‍යලාභයන්, භූමිය සම්බන්ධව වැඩ කටයුතු කරන පුද්ගලයන් පිළිබඳව කියවෙනවා. තමන් උපන් දේශය, උපන් නිවස, මව, මවගෙන් ලැබෙනා උදායාදයන්, මවගේ සහෝදරයන් පිළිබඳව කියවෙනවා. එතකොට මේ ලග්නාධිපති සහ හතරවැන්නාධිපති මේ අවස්ථාවේදී සෙනසුරුගේ භාවයක් හෙවත් ශත්‍රු භාවයකට තමයි පැමිණලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම ධනු ලග්න හිමියන් පරිස්සම් විය යුතු කාරණාවක් ගැන කියන්න. විශේෂයෙන්ම හයවැන්න කියලා කියන්නේ රෝගස්ථානයේ බලවත් වීම. ඉතින් ලග්නාධිපති හයවැන්නට පැමිණීම ඔබගේ ලෙඩ රෝග බලවත් වීමට හේතුවක් වන කාල සීමාවක් විදියට මේ කාල සීමාව හඳුන්වා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ගුරුගේ ස්වභාවය තමයි පැතිරවීම. ඉතින් තමන්ගේ නිදන්ගත රෝග පැතිරවීමට ලග්නාධිපති හේතුවක් වෙන
කාලයක් විදිහට මේ කාල සීමාව ඔබට හඳුන්වා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගුරුගේ ස්වභාවය තමයි ශාරීරියේ තිබෙනා වූ මේදය පාලනය කිරීම, ඒ වගේම පෙනහළු වලින් සිදුවන කාර්යභාරයන් පාලනය කිරීම, විශේෂයෙන්ම රුධිරය සම්බන්ධව අපි කතා කරද්දී මේදය සහ රුධිරයේ සම්මිශ්‍රණය වීම සම්බන්ධව කතා කරන්නත් පුළුවන්. ඉතින් ඒ සම්බන්ධව ලෙඩ රෝග වලින් ඔබ විශේෂයෙන්ම පරිස්සම් විය යුතුයි. මොකද එහෙම නැති වුණොත් එහෙම විශේෂයෙන්ම මේ රුධිර නාලවල ඔබගේ මේදය තැම්පත් වෙලා විශේෂයෙන්ම හෘදය හා සම්බන්ධ හෘද වස්තු හා සම්බන්ධ පීඩා ඇති විය හැකි කාලයක් විදිහටත් මේ කාල සීමාව හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ සතු චංචල හෝ නිශ්චල දේපල තියෙනවා නම් ඔබ ඒ දේවල් පරිස්සම් කරගත යුතුයි. සතුරුන්ගේ ආක්‍රමණ, සතුරු කරදර, සතුරු පීඩාවල් නිසා ඒ දේවල් හානියකට පත් වෙන්න පුළුවන් සම්භාවිතාවය වැඩි කාල සීමාවක් විදිහටත් ධනු ලග්න හිමියන්ට මේ කාල සීමාව හඳුන්වා දෙන්න පුළුවන්. භූමිය හා සම්බන්ධව වැඩ කටයුතු කරන ඔබට පහුගිය කාල සීමාවේදී හොඳ අවස්ථාවන් ගොඩ නැගුණා. නමුත් මේ දැන් උදා වෙලා තියෙන මන්දගාමී ස්වරූපයක්. ඒ වගේම තමයි මේ කෘෂිකර්මාන්තය හා සම්බන්ධව භෝග වගාකරුවන්ට උනත් එතරම් හොඳ කාලයක් නෙමේ දැන් උදා වෙන්නේ. තමන්ගේ භෝග වගාවන් වලට පවා කෘමින්ගෙන් සතුන්ගෙන් හානි වැඩිපුර සිද්ධ වෙන්න පුළුවන් කාල සීමාවක් විදිහටත් ඔබ ධනු ලග්න හිමියෙක් නම් ඔබ මතක තබා ගත යුතුයි. ඉතින් ඒ හින්දා ධනු ලග්න හිමියනේ ඔබගේ කාර්යභාරයන් තමයි මේ ප්‍රශ්න වළකා ගැනීමට ඔබ මුල සිටම කළ යුතු පිළියම් පිළිවෙත් අනුගමනය කිරීම. ඒ තුළින් ඔබට මේ ප්‍රශ්න මගහරවා ගන්න අවස්ථාවක් ගොඩනැගෙනවා කියලා මතක් කර දෙනවා. අපි දැන් මකර ලග්නය ගැන කතා කරමු. මකර ලග්නය කියලා කියන්නේ සෙනසුරු මූලික ලග්නයක්. ඉතින් මකර ලග්න හිමිය ඔබ දන්නවා මේ දිනවල ඔබගේ ඒ රාශියේ අවසාන කාල පරිච්ඡේදය තමයි ගමන් කරන්නේ. වසර හතමාරක් පුරාවටම පැවතුණු ඒ රාශියේ ක්‍රිස්තු වර්ෂ 2025 මාර්තු මාසයේ 29 වෙනිදා වෙන විට අවසන් වෙලා යනවා. ඉතින් මේ අවස්ථාවේදී ඔබගේ ලග්නාධිපති සහ දෙවැන්නාධිපති සෙනසුරු දෙවැන්නේ ගමන් කරන කාලයක් තමයි උදා වෙලා තියෙන්නේ. ඉතින් ඔබ වෙන්දා වගේම මම මීට පෙර හැම වැඩසටහනකදීම ඔබට කිව්වා ඒ රාෂ්ට්‍ර කපල වලට කළ යුතු වත්පිළිවෙත්, ඒ සියලුම වත්පිළිවෙත් ඒ ආකාරයෙන්ම අනුගමනය කරගෙන මේ ඒ රාෂ්ට්‍රගේ අවසාන කාලයේදී ඔබට හානියක් පාඩුවක් නොවන විදිහට පෙර සංසාරය කරපු අකුසල් කර්මයන් යටපත් කරගෙන කුසල් කර්මයන් වර්ධනය කරගන්නට ඔබට අවස්ථාවක් ගොඩනගා ගන්න කියලා මකර ලග්න හිමියන්ට මතක් කර දෙනවා. ඒ වගේම අපි කතා කරමු දැන් ගුරු පිළිබඳව. ගුරු කියලා කියන්නේ ඔබගේ වික්‍රම ස්ථානාධිපති සහ වැය ස්ථානාධිපති. ඉතින් මේ ගුරුගේ ස්වභාවය ගැන කතා කරමු. ගුරු කුමන ආකාරයෙන් ඔබට ඔබගේ ප්‍රතිඵල ක්‍රියාත්මක කර දෙයිද කියලා අපි බලමු. ඇත්තටම මකර ලග්නයේදී තමයි ගුරු නීච වෙන්නේ. නමුත් මෙතනදී නීචත්වයක් ගැන නෙමෙයි අපි කතා කරන්නේ. ඔබගේ පස්සැන්නට, උපචේ ස්ථානයට, වර්ධනය කරන ස්ථානයට පැමිණිච්ච ගුරුගේ කාර්යභාරය ගැන අපි කතා කරමු. තුන්වැන්නෙන් කියවෙනවා උත්සාහය, වීරිය, වර්ධනය සහ අලුත් දෙයකට මුල පිරීම සම්බන්ධව අලුතෙන් දෙයක් පටන් ගැනීම. අලුතෙන් දෙයක් පටන් ගැනීමට ඔබගේ බුද්ධිය කෙසේ මෙහෙවනවාද කියන දේ තුන්වැන්න තුලින් කියවෙනවා. බාල සහෝදරයන් පිළිබඳවත් කියවෙනවා. ඒ වගේම දොළොස්වැන්නෙන් කියවෙනවා වැය පාර්ශ්වයන් පිළිබඳව හානිවීම, පාඩුවීම, සිරගත වීම, වදබන්ධනාගාර ගත වීම වැනි දේවල් පිළිබඳවත් දොළොස්වැන්නෙන් කියවෙනවා. ඉතින් ඒ තුන්වැන්නාධිපති මෙන්ම දොළොස්වැන්නාධිපති පස්වැන්නට පැමිණලා තියෙන්නේ ත්‍රිකෝණ ස්ථානයකට. ඔබ යම්තාක් දුරකට නීතිමය ප්‍රශ්නයකට පහුගිය කාල සීමාවේදී මුහුණ දුන්නා නම් ඒ නීතිමය ප්‍රශ්න තුලින් ඔබට ජයග්‍රහණය ලැබීමට අවකාශයක් ගොඩනැගෙන කාල සීමාවක් විදිහටත් මකර ලග්න හිමියන්ට මේ කාල සීමාව හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ අලුතෙන් දෙයක් පටන් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් නව කර්මාන්තයක් හෝ වේවා, සේවා ආයතනයක් හෝ වේවා, නව රැකියාවක් හෝ වේවා, ඒ කටයුතු වලට සාර්ථක පිළිතුරු ලැබෙන කාල සීමාවක් වගේම ඔබගේ උත්සාහය තව තවත් වර්ධනය වෙන කාල සීමාවක් විදිහටත් මේ කාල සීමාව හඳුන්වා දෙන්න පුළුවන්. මකර ලග්න හිමියන්ට අහඹු ලාභයන් නිරන්තරයෙන්ම උදා වෙන කාල සීමාවක මේ උදා වෙලා තින්නේ. ඒ වගේම විශේෂයෙන්ම කුඩා කාලයේ අධ්‍යාපනය ලබන මකර ලග්න හිමි දරුවන්ට අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටත් අවකාශයක් ගොඩනැගෙනවා කියන දේත් මේ කාල සීමාවේදී පෙන්눔 කරලා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි දරුවන් අපේක්ෂාවෙන් සිටින දෙමව්පියන්ටත් දරුඵල ලැබෙන කාල සීමාවක් ඔබගේ කටයුතු මකර ලග්න හිමියන්ගේ සාර්ථක කර ගැනීමට අවකාශයක් ගොඩනැගෙන කාල සීමාවක් විදිහට මේ කාල සීමාව හඳුන්වා දෙන්න පුළුවන්. දැන් අපි කතා කරමු කුම්භ ලග්නය පිළිබඳව. වෘශ්චික ලග්නය ගැන කතා කරද්දි වගේම සම අධිපතියෙක් ගැන කතා කරනවා මේ කුම්භ ලග්නයේදී. ඉතින් කුම්භ ලග්නය කියලා කියන්නේ සෙනසුරු මූලික ලග්නය.
එතකොට සමාධිපති අපි රාහු පිළිබඳවත් මේ අවස්ථාවේදී කතා කරනවා. විශේෂයෙන්ම දොළොස්වැන්නාධිපති සහ ලග්නාධිපති සෙනසුරු ඔබගේ ලග්නේ තැන්පත් වෙලා ඉන්න කාල සීමාවක් තමයි මේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ඔබගේ සමාධිපති රාහු තුන්වැන්නේ තැන්පත් වෙලා ඉන්න කාල සීමාවක් තමයි ඔබ මේ පසු කරමින් යන්නේ. ක්‍රිස්තු වර්ෂ 2025 වන මාර්තු මාසේ 29 වෙනිදා දක්වා ඔබගේ ලග්නාධිපති සෙනසුරු ඔබගේ ලග්නේ මත තැන්පත් වෙලා ඉන්නවා. ඉතින් සෙනසුරු මරණකාරක භාවයක තැන්පත් වෙලා ඉන්නේ. ගොඩ දිනක අහන ප්‍රශ්නයක් තමයි ලග්නාධිපති ඒ රාශියක ගෙන එනවාද කියලා. මේ ලෝකෙට බිහි වෙච්ච අපි කාට වුණත් ඒ රාශියකේ කියන දේ පළ දෙනවාම තමයි. ඉතින් ඒ හින්දා මම හැමදාමත් කියන්නේ වැරදි කරන මිනිස්සු තමයි ඒ රාශියක වලට බය විය යුත්තේ. තමන් නිවැරදි දේවල් කරනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරනවා නම් ඒ රාශියක කියලා කියන්නේ බිය විය යුතු කාරණාවක් නෙමෙයි. විශේෂයෙන්ම මම මේ වැඩසටහන අවසානයේදී ඔබට හොඳ දෙයක් ගැන ඉඟියක් ලබා දෙන්න මේ ජ්‍යොතිෂ කියන්නේ මොකද්ද, ජ්‍යොතිෂය තුලින් සිදුවන්නේ කුමක්ද කියන දේ මම ඔබට පැහැදිලි කරලා දෙන්නම් මාලද්ද අත්දැකීම් සහ මාගේ දැනුම අනුව. ඉතින් මේ ලග්නාධිපතිගේ ස්වභාවය මනස පිළිබඳව තමයි අපි ලග්නයෙන් කතා කරන්නේ. ඉතින් මානසික මට්ටම පහළ දැමීමට හේතුවක් බවට පත් වෙනවා මේ ලග්නාධිපති ඔබගේ ලග්නය තැන්පත් වීම. ඒ වගේම කායික ශක්තිය දුර්වල කිරීමට හේතුවක් බවට පත් වෙනවා ලග්නාධිපති ඔබගේ ලග්නයේ තැන්පත් වීම. ඒ වගේම සමාධිපති ඔබට උත්සාහය වීර්ය වර්ධනය සහ අලුත් දෙයකට මුල පුරන්න අවස්ථාවක් ගෙන දෙනවා. රාහුගේ ස්වභාවය තමයි හොඳින් හෝ නරකින් ඔබට අවශ්‍ය දේවල් සපුරාලීමට ඔබට අභිප්‍රේරණයක් සහ දිරිගැන්වීමක් සිදු කිරීම. ඉතින් ඔබ අලුත් දෙයක් පටන් ගන්න යනවනම් අලුතින් දෙයකට ආරම්භයකට ඔබ සූදානම් වෙනවනම් ඔබ බුද්ධිය මෙහෙවලා කරන වැඩ කටයුත්තකට ඔබට අවකාශය ගොඩනැගිලා තියෙනවා නම් ඒ වැඩ කටයුතු ආරම්භ කිරීමට රාහුගෙන් ඔබට උදව් උපකාර ලැබෙන බවක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් රාහු තැන්පත් ස්ථානයත් එක්කම. ඒ වගේම අපි අද කතා කරමු ගුරු පිළිබඳව. ගුරු කියලා කියන්නේ ඔබගේ කුටුම්බ ස්ථානාධිපති සහ අයස්ථානාධිපති. අයස්ථානාධිපතියාගේ කාර්යභාරය තමයි තමන්ට ලැබෙන ආදායම් මාර්ග වැඩි කිරීම සහ අයස්ථානාධිපතියා දුර්වල වීම මත ආදායම් මාර්ග අඩු කිරීම. ඉතින් මේ අවස්ථාවේදී ඔබගේ ගුරු හතරවැන්නේ බලවත් වෙලා ඉන්නේ. විශේෂයෙන්ම කේන්ද්‍රස්ථානයක තමයි ගුරු තැන්පත් වෙලා ඉන්නේ. ඉතින් ඔබට ආදායම් මාර්ග වැඩි වෙන කාල සීමාවක් විදිහට මේ කාල සීමාව හඳුන්වා දෙන්න පුළුවන්. ඔබගේ ජීවිතයට නව යහළුවන් මුණ ගැසෙන කාල සීමාවක් විදිහටත් මේ කාල සීමාව හඳුන්වා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ කොච්චර සල්ලි හම්බ කරත් ඒ සල්ලි ඉතුරු කරගන්න නැති පුද්ගලයෙක් නම් ඔබට ඒ මුදල් ඉතුරු කර ගැනීමට උනන්දුවක් උත්සාහයක් ලැබෙන කාලයක් විදිහටත් මේ කාල සීමාව හඳුන්වා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම නව නිවසක් මිලදී ගැනීමට, ඉදිකිරීමට, රථවාහනයක් මිලදී ගැනීමට, ඔබ සතු රථවාහනය වෙනස් කිරීමට, නව සුපෝගභෝගී රථවාහනයක් මිලදී ගැනීමට ඔබට අවශ්‍යතාවය තියෙනවා නම් ඒ අවශ්‍යතාවය පවා ඔබට සපුරා ගැනීමට හොඳ අවකාශයක් ගොඩනැගෙන කාලයක් විදිහටත් මේ කාල සීමාව හඳුන්වා දෙන්න පුළුවන්. රාශි චක්‍රයේ අවසාන රාශිය අවසාන ලග්නයේ හෙවත් මීන ලග්නය ගැන අපි කතා කරමු. ඉතින් මීන ලග්නය ගැන කතා කරද්දී ගුරුට අයිති අනිත් ලග්නය තමයි මීන ලග්නය බවට පත් වෙන්නේ. ඉතින් ඔබගේ ලග්නාධිපති සහ දහවැන්නාධිපති තමයි මේ ගුරු ක්‍රියාත්මක වීම සිද්ධ වෙන්නේ. ලග්නයෙන් මනස ගැන කියවෙනවා කායික ශක්තිය, මානසික ශක්තිය, අනාගත සැලසුම්, ඔබ අනාගතයේදී ගමන් කරන දිශානතිය පිළිබඳව, ඔබ ගන්න තීන්දුව තීරණ පිළිබඳව ලග්නය තුලින් පැහැදිලිවම පෙන්වුම් කරනවා. ඒ වගේම දහවැන්නෙන් ඔබ කරන රැකී රක්ෂා, තනතුරු, තානාන්තරාදී වෙළෙහෙළදාම් කටයුතු, ව්‍යාපාර කටයුතු, ඒ වගේම ඔබගේ කීර්ති නාමය, ඔබගේ සන්නාමය කුමනාකාරයකට ඔබ වර්ධනය කරගනීද, කුමනාකාරයකට ඔබට ප්‍රශ්න මතුවේද කියන දේ පිළිබඳව තමයි දහවැන්නෙන් ප්‍රධාන කොටගෙනම සලකන්නේ. අපි ඒකට කර්මස්ථානීය විදියට ලස්සන නමක් ජ්‍යොතිෂ්‍ය තුලින් හඳුන්වා දෙනවා. ඉතින් මේ ලග්නාධිපති සහ දහවැන්නාධිපති ගුරු ගෝචර ගමනින් අද දහවල් එකට පැමිණියේ ඔබගේ කුටුම්බස්ථානයට. ඉතින් මේ කුටුම්බස්ථානය කියලා කියන්නේ මුදල් ගබඩාව, ඒ වගේම විවාහයෙන් පසු ජීවිතය පිළිබඳව කියවෙන ස්ථානය, විවාහ සහකාරුගේ පාර්ශවයේ මව, පියා, සහෝදර සහෝදරියන් පිළිබඳව කියවෙන ස්ථානය තමයි මේ දෙවැන්න කියලා කියන්නේ. ඉතින් ගුරු මේ අවස්ථාවේදී සිකුරුගේ ගෙදර තමයි තැන්පත් වෙලා ඉන්නේ. ගුරු බලවත් වෙලා ඉන්න මේ අවස්ථාවේදී මීන ලග්න හිමියන්ට ගුරුගෙන් ඔබගේ ලග්නාධිපතිගෙන් ලැබෙන ප්‍රතිඵල භුක්ති විඳීමට අවස්ථාවක් ගොඩනැගෙන කාලයක් විදිහට මේ කාල සීමාව හඳුන්වා දෙන්න පුළුවන්. නව ව්‍යාපාර කටයුත්තක් ආරම්භයට, ඒ වගේම නව රැකියා අවස්ථාවක් උදා කර ගැනීමට ඔබට
අවස්ථාවක් ගොඩ නැගෙනවා කියන දෙත් මේ තුලින් පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම අපි කතා කරන අද ප්‍රධාන දෙයක් තියෙනවා, මේ ලග්නාධිපති ගුරු දෙවැන්නේ තැන්පත් වුණත් ලග්නය මත පීඩිත ග්‍රහයෙක් මේ අවස්ථාවේදී ඔබගේ තැන්පත් වෙලා ඉන්නවා. ඒ බුධ. බුධ කියලා කියන්නේ ඔබගේ හත්වැන්නාධිපති මෙන්ම හතරවැන්නාධිපති. ඉතින් විශේෂයෙන්ම ඔබ මතක තබා ගන්න ඕනේ, ලග්නය මත යම්කිසි ග්‍රහයෙක් ගෝචර ගමනින් නීච වෙනවා නම් ඔබගේ ලග්නය හෙවත් මනස දුර්වල වීමක් මේ කාල සීමාවේදී සිදුවෙන්න පුළුවන්. අනපේක්ෂිත සිදුවීමක් නිසා ඔබගේ මානසික මට්ටම පහළට වැටෙන්න පුළුවන් කාල සීමාවක්. ඒ වගේම විශේෂයෙන් ඔබ මතක තබා ගත යුතු තව කරුණක් තමයි හත්වැන්න කියලා කියන්නේ ඔබගේ හවුල්කරුවන්, හවුල් ව්‍යාපාර, විවාහ ජීවිතය. ඒ වගේම හතරවැන්න යාන වාහන, ගේදුර, ඉඩකඩම්, ප්‍රත්‍යලාභයන්. බුධ කියලා කියන්නේ බුද්ධියට කාරක ග්‍රහයා. ඒ වගේම මුදල් වලට කාරක ග්‍රහයා. ඉතින් ඔබ බුද්ධිය මෙහෙවලා කරන වැඩ කටයුතු තව තවත් වර්ධනය කරගන්න ඕන කාලයක් විදිහටත් මේ කාල සීමාව මීන ලග්න හිමියන්ට හඳුන්වා දිය හැකියි. ඒ වගේම තමයි ඔබ ගන්න හදිසි තීරණ අවම කරලා බුද්ධියට මූලිකත්වය දීලා එක්වරක් නෙමේ දහස් වාරයක් කල්පනා කරලා ඔබ තීන්දුව තීරණ අරගෙන ඔබගේ ජීවිතේ සාර්ථක කරගන්න කියලා මීන ලග්න හිමියන්ට මතක් කර දෙනවා. ඒ වගේම තමයි මීන ලග්න හිමියනි ක්‍රිස්තු වර්ෂ 2023ක් වන ජනවාරි මාසේ 17 වෙනිදා සෙනසුරු ඔබගේ දොළොස්වැන්නට පැමිණියා. ඒ දොළොස්වැන්නට පැමිණිච්ච සෙනසුරු වසර හතමාරක් යනතුරුම ඔබට ඒ රාශියක් උදා කරනවා. ඉතින් ඒ රාශියක කාල තුලදී බිය යුතු වන්නේ වැරදි කරන මිනිසු පමණයි. ඉතින් ඒ හින්දා ඔබ යහපත් විදිහට ජීවත් වෙනවා නම් සිත, කය, වචන යන තුන්දොර සංවර කරගෙන පොදු මහත් සියලු දෙනාට, සියලු සත්ත්වයාට අනුකම්පාව, දයාව, කරුණාව සහ මෛත්‍රිය පතුරවනවා නම් ඔබගේ ජීවිතය සාර්ථක කර ගැනීමට විශාල පරිශ්‍රයක් සහ සාර්ථක කර ගැනීමට අවකාශයක් ගොඩ නැගෙන සුබම කාලයක් විදිහටත් මේ ඒ රාශියක කාලය ඔබට වගේම මුළු මහත් ජනතාවටම ජ්‍යොතිෂඥයෙක් විදිහට මට හඳුන්වා දෙන්න පුළුවන් පැහැදිලි ලෙසම. ඉතින් මීන ලග්න හිමියනි මම සඳහන් කරපු දේවල් පිළිබඳ ඔබ තව තවත් මේ වැඩසටහන තුලින් නරඹලා ඔබගේ ජීවිතයට ආලෝකයක් ලබා ගන්න, ඔබගේ ජීවිතය වර්ණවත් කරගන්න කියලාත් මතක් කර දෙනවා. ක්‍රිස්තු වර්ෂ 2024ක් වන මැයි මාස පළවෙනිදා හරියටම දහවල් 1ට උදා වෙන ගුරු මාරුව පිළිබඳව තමයි අපි කතා කරේ. මේෂ ලග්නයේ සිට වෘෂභ ලග්නයට ගුරු සංක්‍රාන්තිය සිදුවන කාලය පිළිබඳව තමයි ලග්නෙන් ලග්නයට ඔබට සියලුම විස්තර ගෙන ආවේ. ඉතින් මේක පොදුවේ කියන පලාපලයක්. ඔබ දැනගන්න ඕනේ ඔබගේ උපන් වේලාවේදී ඔබගේ ජන්ම පත්‍රයේ ගුරු සටහන් වෙලා තියෙන ස්ථානයත් එක්ක මෙහි ප්‍රතිඵලයේ අඩු වැඩි වීමක් සිද්ධ වෙනවා. මම ඔබට ඊළඟ දවසේදී ඒ සම්බන්ධව කියන්නම් සියලුම තොරතුරු.